උබ සතයාවක් ගෙම දවසේ උනු සුම පුවත් බට කියන අයිටන් ප්‍රෝටේ මගින් ඔබ හමුවන මම නමේශ චමත් සංකල්පය. මම කෘෂාණී කවුශල්ලයා ප්‍රථම වදහනය ප්‍රෝතිය සිරස්ථල වෙත. රටම සම්බුදු තෙමගුලට සැරසයි. ජාතින් ලෙස බෙදී ත්‍රස්ත අරමුණු ඉටුකර ගැනීමට ඉඩ නොතබන්න ඇයි ජනපතිගෙන් ඉල්ලීමක්. ශර්යා විශ්වවිද්‍යාල මෙරටට අවශ්‍යන හැ. අගමැති අවධහරණය කරයි. කටකතා පතුරුවන්න්ගේ කට වැසේ. පාකිස්ානේ ඒඩ්ස් කිස ඔසවයි. දෙශය පැවති. ශර්යා විශ්වවිද්‍යදාලමරට අවශ්‍ය නොව බව ග්‍රමාතය ප්‍රනිල් වික්‍රම සිංගම හතා අවධාරණය කරනවා. විශ්විද්‍යාල පනතට අනුව උපාධ ප්‍රධානය කරන ආයතන සැමටම විවෘත වියත බව, අර්ලේගහා මන්දිර පැවති සාකච්ඡාවකෙන් අන්තුරව අදහස්ථක්මින් අග්‍රමාතවරයා ප්‍රකාශ කළේ. මේ රටේ ශාරීයා විශ්වවිද්‍යාල උගුමනා නෑ ඒ නිසා විශ්වවිද්‍යාලයේ පනතේ විශේෂම උපාදී ප්‍රධානය කරන ආයතන හැම එක්කනාට විියුතයුතුයි ඒ වාතාවන ඇතිබිය යුතුයි ඒවාගේ වෙනත් කොන්දසිත් ඇතුල් කරන්ට කියලා ඒ වගේ විශ්වවිද්‍යාලත් උපාධී ලබා දෙෙන ආයතනත් හැම ආගමටම හැම ජාතියටම වියුත්තව නියම පාලනයක් ඇතිව ගෙනියන්ට පුළුවන් තත්වයක් ඇතිකර මද්‍රසා ඇතුු ඉස්ලාම් ආගමිකා අතන පාලනය කිරීමේ කෙටුම් පත පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අර්ලග මන්දිරේදී පැවැත්වනා. අග්‍රමාති රනිල් වික්‍රමසිංහමහතාගේ ප්‍රධනත්වෙන් පැවති එම සාකච්චාාවට අමාත්‍ය MHA. හලින් හතාද. තැල් හා මුස්ලිම් ආගමික කටීතු අමාත්‍ය ශනියෝ චිතෙන් හා නීතිපතිපර්තමේන්තුවේ නිලධාරින්දක්ව සිටියා මෙහිදී වැඩදුරටත් අදහස්දක්වූ, අග්‍රමාතිය රනිල් වික්‍රම සිංහ මහතා. ි මතිතුමත් නීතිපති දෙපාන්ත්‍රේ නෝජිතයගුත් එතුමගේ අමාත්‍යන්සිේ නියෝතයන් සමඟ මදදසා අධ්‍යාපනය හා ඉස්ලා මධ්‍යාපනය පාලනය කිරීමේ කෙටුම් පත ගැනපි සාකච්ඡා කර ඒකට එකතු කරයුතු සංශෝධන ගැනත් සාකච්ඡා කර දැන් තව දුරටත් නීතිපති දෙපාමෙන්ඩුවත් අමාත්‍යන්සත් සාකච්ඡා කල්ලා ඒ සංසෝජිත කෙටුම් පත ඇමති මන්ලේට යවනවා. සබ ෙමකුල සැමරීමට රටම පිළිවෙතින් පෙළකැසි සිටිනවා. සබ්වතු සිරියෙන් දිවේනේ බොහෝ ප්‍රදේශ අසිරිමත්වී ඇති බවයි අපවාර්තාකරුවන් පවසන්නේ. ත්‍රස්ත ප්‍රහාරේ වේදනාව පහව නොකියද සිංහල දෙමල මුස්ලිම් සමස්ථජනතාවම මෙවර වෙසක් සැමරීමට එක්ව සිටීම විශේෂත්වයක්. සද්ධර්ම බන්තනා නමින් වෙසක් පෝදා වැඩසතහන් රැසක් සජවනිස විකාශය කරමින් අ අතිනේද මීට එක්ව සිටිනවා. සම්බුතු සිසිලෙන් ලොවම සැනසෙන පෙන් බර වෙසක මංගල්ය අයිටයන් සවරස් වැඩසටහන මෙවර සජීවලස් විකාශනය කරන්නේ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය සිටයි. සද්ධර්ම වදනා සජීව වැඩසටහන අතති අනුරධපුර ජයස්ශ්‍රීමමහබෝධය සහර වන් වැලසෑය පිළිබඳ සජීව සාකච්ඡාවක් විකාශය කෙරෙනවා. අමස්ථා්‍ය ශිත වෙසක් කලාප පිළිබඳ ොතුරු ගෙනනීමටයි කටයතුය ඇත්තේ. ප්‍රතිපත්ති පූජාව හා බුදුදහම මේ සෞුන්ධරය පළිබඳ සාකච්ඡාවකින් භහවනා වැඩසටහනකින්, ආසන්න දෙකේ කවිබන මෙන්ම සිල් පවාරණය හා බුද්ධ වඳනා වහා පහන් පූජාවක්ත සජීවලෙස විකාශයකිරීමට කටේතුයවදා තිබෙනවා. නිවසේ සිට ඕද සිිල් සමාදන් වී සිල් පවාරණය දක්වා. ආගමික කටේතුළ නිරතවීමට ஐITන් ප්‍රේක්ෂකීන්ට මේ ඔස්සේ අවස්ථාාවූ ද වනවා. වෙසක්පුන් පොහෝදවසයි. ්‍යාපාරිකයන් හා මමාධ්‍ය උදරාගට. දෙසක් පොහොය ගමේ උපාසක උපාසිකාවන්ටත් ගමේ පන්සලටත් ආපහු ලැබෙල තියෙනවා. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්තිමය පූජාවෙන් මේ වෙසක් පුන් පොහොය සමරන්ඩ. ඒ අවස්ථාව නිසිවිදිහට ප්‍රයෝජන ගන්නා හැටයට අපසිහිපත් කරනවා. අනුවාධපුර සුද්ධ පූමී පැවැත්වෙන පින්කංවලට ඔබට හෙට උදේ ස්වාධීන රූකවාහිනී සමගින් සම්බන්ධවෙන්න පුළුවන් තරුවන් සරණයි. ොඹ ජනතාවද ැඩි උද්්‍යෝගයකින් වෙසක් ුත්සේට සූදානම්ම නාකාරය දක්නට ලැබෙනවා. උදේශී ආනයිනිික වෙසක් නිෂ්පාදන පෙනුවට දේශීය වෙසක් සැරසිලි වලට ජනතාවගේ වැඩි ඉල්ලුමක් පැවතීමද විශේෂත්යක්. වවරදුට ඩ වැඩසක් මේ පඇ කියල්ඩ හොඳයි මේ පාරන හොඳ මොදයි වෙසකුත් හොඳයි හමදේම හොඳදයි අිත්න්තෝසින්ග කි ප්‍රශේර්නය. ඉල්ලුම තියෙනවා ලංකාවේ අදනේවා සෑෙන්න්න විකිනෙනවා. හොඳයි මේ සැරේ ගියසරේ වගේ විකිරෙනවා. වෙසක් සමරන්න යලින්ම පුළ අම් මේ සැරේ. වතුකරේ ප්‍රධාන නගර රැසක්ම වෙසක් සැරැසිරිවලින් අලංකාරත් කො තිබ ආකාර දක ගතහැකි. වෙළඳ සැල්බ ෞද්ධ කොඩි සහ වෙසක් වූඩු ප්‍රදර්ශනයකර තිබෙනවා. සිංහල දෙම මුස්ලිම් සියල ජතාව වෙසක් සැරීමට එක්කු සිටියේම ආකාරින්. මේ ඔක්කෝොමට ලංකාව දේශය නිස්පාදන කරන්නේ මේ හම එකක් ැයි ගවල්ල හදනය ම අපිගන්නන්නේ. ගෙනල්ලලා අපි ොඩි සල් ලාපයක්ත් ෙන විකුණවා. ඉති මේගක් හදනහින්ද අපිට හරි ලේසි තවත් කැනෙක්ට උදවකුත් කරනවන්නේ මෙ කරන වැනි. පිටටකූවල්ටට අපේ ලංකාේ මේ දේශය නිස්පාතිය සෑන ඉල්ලමත්තිෙන සාමාන්‍ය මුලිම්ම මේ පරටයක් යොම ටනක් මේ පාරයිගොල්ලු ලමයිට ටල් අරංගයාගේ ම කැනල පුලවා. ංගඩ නගර ෙක්ැසිරි සහ ප්‍රදේශය මුස්ලිම් තරුණයන්ද සිංහ තරුණයන් සම එක්වසිරි නාකාරය දැකගත හැකිබුණ හෙටත් අනිද්ධත් වෙසක් වෙනවෙන් විධ වැඩස සහන් ක්‍රියත්ම කිරීමටයි, බලංගොඩ සිංහල දෙම මුස්ලිම් තරුණ පිරිස් කටේතියොදාාති ෙන්නේ. සසතුරේ තිස්සම හාරම හාරස්ථානද වෙසක් පොහේ නිමිතයෙන් සර්වච්‍යදාාතු ්‍රදර්ශයක් කියයේ අරම්භූුණ. එය හටදක්වා පැත්වීමටයි කටය යොදාඇත්තේ යපන ආක්ෂකසන අඥාපති ේජෙනරල් දර්ශන හිට්්‍ය අරච්චි තාගේ මග පෙන්වීම මත, ප්‍රදේශයේ සියලු ජනොටස්වල සහභාගිත්වෙන් මෙම පින්කම සංගවි ධහන කරතිබෙනවා. උතුම් සම්බුදු තෙමගුල සැමරීම සහ බෙදුම්වාදී අරගලයෙන්මට නිදහස්කර ගැනීමේ, දසවර්ෂපූර්ණ සංමස්සර සැමරීම උදෙසාත්, පස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සීර්ධනාසේ පත්කරමිනිසාහ තුවන් ලැබූ පිරිසට සුපත්්ධව ප්‍රාථනාකිරීම මෙන්ම දැයි නිදහස්ස වෙනමින් දි විදුන් සියල් වනවිරුවන් සේපත් කරමෙන් පැත්වෙන සම්බෝධී වදනාව අනිදදාා සවස පහහිත්තිහට පැවැත්වෙනවා. නි ක හා සංගරත්නය වැඩමවීමෙන් අග්‍රහමාත්‍ය ක්‍රණල් වික්‍රමසිග මහතාගේ ප්‍රධනත්වයෙන් අර්ලේගහ මන්දරයේ ටස්්‍රී මහා බෝධී ශකා වහන්සේ අභියසදී එය පැත්වවෙන්නේ. මෙ අතර සෑම වසරකම වෙසක්පුන් පහදින අර්ලේගහ මන්දරයකෙන් ප්‍රනවිටඇත්වන වෙසක් කලාපය මෙවර පැත්වන්නේ නැහැ. පස්කු ඉරදාා අස් ප්‍රහරය මෙම ප්‍රටේ ආක්ෂිකතත්වය සැලිලට ගනින් අග්‍රමාත්‍යවරයා උපදිස්පරිද මෙම තීරණය නැති වෙන්නේ. අග්‍රාමත්‍ය කාරයාල පැවති මාධ්‍ය හමොද තොරතුර හල වන. ගහන්දිරයේ ෝධමන්දිරී දිරිපිට ත්‍රයිනිකාණක මහා සංගරත්නය වැඩමුවලා දහනාවේදා සවස පහට බෝධි පූජාපින්කමක් සිද්ධ කරන්න අග්‍රාමාතතුමා සියරු කටයුතු සූදානන් කරලා තියෙනවා විශේෂයෙන්ම ඒ සඳහා මහා සංගරත්නයත් සියක් නමක් පමණ වැඩමුවන්ට අග්‍රාමාත්‍යතුමා ආරාධනා කරලා තියෙනවා අපි බලාපොරොත් වෙනවා මේිය පරලෝගිය සියරු හනවිරුවන්ට පින් අනමෝදන් කිරීමටත් ඒවාගේම රෝගීව සිටින ඒ හැමදිනාටම නිදු රෝගි ප්‍රාත්තලා කිරීමටත් ඒවාගේ නොමෝදා ත්‍රස්ම ප්‍රාරයෙන් මිය පරලෝගිය සියල්දිනාට පින් අන මෝදන් කිරීමටත් ඒවගේම රෝගීව සිටින සියල්දිනාට පින් අන මෝදන් කරන්නත් ඒවගේම රට වැසි සල්දිනාාට ආසිරවාද කිරීම කියන උදාර්කේතනා මුල්කරගෙන මේ පුුණිය උත්සවේ, පොහෝම අත්‍යයාලංකාරෝ සිද්ධ රීම සඳහා සියලු කටයුතු සූදාර කලා තියෙනවා. නිගරු අග්‍රාමාතතුමා ඒයේ මේ කමිටුව මුණ ගැසු අවස්ථාවද අපේ ස්වාමීන් වහන්සක ප්‍රධානත්වෙන්. ප්‍රකාශකර සිටියා සියලුම ජනතාවට විවෘතාරාධනයක් කරන්න මේ අවස්ථාවට සහභාග වන්න කියල. එනිසා ග්‍රමත්තුමා වෙනුවෙන් මේ අවස්ථාවති ප්‍රකාශ කරනවා සුදු ඇඳුවෙන් සැරසිලා මේ ස්ානයට එන්න මෙමගින් අපි උතු මුත්සවය සමරනව පමණක්නේ යනතාවට විශවාසයක් ඇති කරනවා රට නැවතත් රතත්වයට පත්කරගෙන ඉස්රහටයන් හැස්ති ත්‍රස්ථවාදන්ගේ ඒ කුරිරු උත්සාහයට අපි ජාතියක් පසයෙන් යට වෙන නැහැ කියෙන පණවිඩේ අපි දෙන්න බලාපොරොත්තුවෙන්වා. බන්ධනාකාර ඉතිහාසේ සරකාරුවන් වැඩිම පිරිසකට ජනපති පොදු සමාව යටතේ හෙට නිදහස්ස හිමි වනවා. එම සංखයාාව හාසය හැටතකක්. මෙම පිරිසට නිහස්ස පිරිනැමීම ජනාධපතිතුමාගේ ප්‍රධානත්වෙන්, වැිකට බන්ධනාගාර ක්‍රීඩාංකනයේදී සිදු කරන පවයි, අධිකරන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරන අමාත්‍යාංශය පවසන්නේ. පොද මාව්‍ය අයටතේ සිරකරුවන් නිදහස් කෙරීම මීට පෙර සිදුකෙරුුණේ දෙවෙන පුරා බන්ඳනාකාරතුලදේ. එහෙත් මෙවර සියලු සිරකරුවන්ට එකම ස්ථානයකදී නිදහස හිමිවීම විශේෂත්වයා. ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ තිස් හතරවන වගන්තීයටතේ ජනාතිපති පොදු සමාව ලබාදීමට නීමිතයි. නිදහස ලබන සිරකරුවන් හත්සිය හැට දෙදෙනනාගෙන් විසි හයිදිනෙකූ කාන්තාවන්. නිදහස්ස ලබන සිරකරුවන්ගෙන් වැඩි පිරිසක් වැලිකට බඳනාකාරයට අයක්. එම සංඛ්‍යාව එක සියදාහතක්. ස්ත්‍රේ දූෂණ බාලපරාදහා මද්‍රවි වැනි වැරදි සඳහා දඩුවන් ලබාසිටින සිරකරුවන් හැර අනිකුත් සුළ වැරදි සම්බන්ධීෙන් බන්ධනාගාර ගතවසිටින අය අත්‍රෙනුයි මෙම පිරිස තෝරගෙනැත්තේ. මෙ අතර වෙසක් කුත්සේට සමගාමීව සිරකරුවන් බැහැදකීමට ඥාතීන්ට හෙටතිනේදී අවස්ථාව වූදා වන්නේ නැහැ. ඒ වෙනුවට අනිත්තා සහ ඊට පසුදා ඒ සඳහා අවස්ථාව සලසාඇති බවයි බන්ධනාගර මූලස්ථානය නිවේදනය කරන්නේ. මෙවර වෙසක් පොහය වෙනුවෙන් සිරකරුවන් සඳහා විශේෂ වැරිසට හනක් සංවිධාන කරතිවීම ඊට හේතුවයි.. මෙන්න විශේෂ ප්‍රෘතියක් සමාජ යාලා වෙත පිවිසීමට පනවාති වූ බාදා වාහම ක්‍රියත්මක වන පරිදිඉවත්කිරීමට රජය පේවර ගැති වෙනවා රජිය ප්‍රෘති පාත්වතු සන්ඳහන් කරන්නේ යනුව මේ වනවිට එම සියලු සමාජ මමාධ්‍ය භාවිති සඳහා සීරුදනාට හැකියාව ලැි ඇති බවයි පසුගේ හ තුන ෑ තු වනු සුන්කාර තත්වය පාන කිරීමුඳහ ෆෙස් ුක් වත් බ සහ වයි්‍යයන සමාජලා මධ්‍ය තාව කාලිකව අහිරකිරීමට රචචය කටයුතු කළා. මෙන්න එම ප්‍රෞෘතිය යලිත් ජ ප තිබූ ාධ හම ක්‍ර ාත්මක ව පරදදි ඉවත් කිීම රජිය පේවරගෙනැතිබෙනවා. රජයේ ප ෝති දෙපාත්ම ෙන්තු සඳහන කරන්නේ යනුව මේ වනවිට, එ සියලු සමාජ මධ්‍යය භාවිතකිරීමට හැකිාව ලැබ ඇති බයි. පසුගේ ධාතුන් ව ඇති වුණු සසංකාරිීත්වය ාලන කිරීම, ස්, සහ යින සමජාලා මධ්‍ය තාව කාලිකව වහිරකිරීමට රජ කටයුතු කලා. ජාති වශයෙන් බැදී වෙන්ව ත්‍රස්ථවාතින්ගේ අරමුණු ඉඩුකර ගැනීමට ඉඩ නොතගන ලෙස ජනාතිපති මත්‍රිපාල සිරසින මැතිතු මාසීරු දෙනාකෙන් ඉල්ලා සිටිනවා. තොටගමුව රත්පත් රජමහා විහාරයේ පැවති රාජ්‍ය වෙසක් මහොත්සවයට එක් පවෙමින් ජනාාතිපතිමා මදහස් පලකළා.මරට විසු අසම සම කවින්ද්‍රාණන් වහන්සේ ලෙස සැලකින ශ්‍රද්භාෂා පරමේශවර ොටකමේශ්‍රී රහුල සංරාජ මහිමිපාණත් වහසේ වැඩවිසූ පුුණ්‍ය භූමිය වෙන තොටකමුව පුරණ රත්පත් විහාරය केේන්ද්‍රකගනිමින් රාජ්‍ය වෙසක් මහෝස්සව උත්කාශවත් අදමින් මෙවර පැවැත්වෙනවා. එම විහාරස්සානය වෙගේ ජනාතිපතිතුවා පළමෝ ආගමික වතාාවත් වෙ නිරතව ආශීර්වාද ලබාගත්තා. තොටකමෝ පුරාණ රත්පත් රජමහා විහාය පූජනාකරයක් බවට පත්කිරීමට අදාළ සමරු පළක ජනාතිපතිතුමා නිராාවරණය කළ ඉන් අනතුවයි. ඊට අදාල ඔප්පුෝ සහ සන්නස්පත්‍රේල්, විහාරධිපතිවරුන් තිදෙනවෙත පිළිකැවීම උත්සව සභවේදී ජනාතිපතිතුමා අතින් සිදුකෙරුණා. විහාරස්ථාන සහත් දහම් පාසල් සඳහා මුූල්්‍ය ආධාර ලබාදීම සාමනේර උපසම්පදා සහතිකපත් ප්‍රාදේශ්ය කාර්යාල මගින් නිදහස් කිරීම ඇතුළු වැඩසටහන් රැසක්ද ජනාතිපතිතුමා අතින් සිදුකෙරුණා. මෙහිදී උත්සව සභහ ඇමතු ජනාතිපතිතුමා අවතහරණය කළේ ජ්‍රස්තවාතිීන්ගේ අරමුණු ඉටුවන්න්නේ ජාතීන් වශයෙන් වෙෙදී වෙන්වී. එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගැඩිීමෙන් පබවයි. චීන රාජ්‍යනායකීන්ගේ සාකච්ඡාව අවසන් වී. මේ රටේ ජාතික ආරක්ෂාවට ලබාගත් සම්පත් විශාල ප්‍රමාණයක් සමඟ ඒ ගමන අවසන් කරලා එන්න පැ කීපයකට පෙර. නේ ජනතුව සෙජිින් පින් මැතිතුමා මා සමඟ පෑයි එක හ මාරක් විතරය එකළඟ අපින්න වාඩ විලා හිටිය විශේෂ වැඩටහනක. නැකටලා එන විලාවේ තුමා මගේ අති අල්ලගෙන කිව්වේ. අපි ලංකාවත් සමඟ බැඳීමදි වෙන්නේ. අවුරදු දහස්ගානක බෞද්ධ රටවල් විදිහයට කිවා මේ වගේ යුගයක අපි සතුටු වෙන්න ට ඕන බුදු දහම පිළිබඳවය තිබෙන සිහිගැන්වම් ලෝකයේ ප්‍රබල රාජ්‍යනායකින්ටත්තිබෙනවා ඒ නිසා අපි හැදිච්ච සමාජයක් විනයගරුක සමාජයක් පසුගිය මාසේ විශෙක් පනිදා මේ රට එල්ලූ ත්‍රස්සවාදී ප්‍රහාරය ඒත් එක්තරා ආගමික දර්ශනයක් බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එඒෙත් ඔබා කවුරුත් පිළිගන්නවා අය කිසිසේත්ම ආධ්‍යාත්මික දර්ශනයක් නොවන බව අන්තවාදී ආගමි දර්ශනෝලෙන් බිහිවිවෙච්ච ්‍රස්ථවාදයක්, ලූකයේ ජාත්‍යන්ත්‍ර ත්‍රස්වාදී ව්‍යපාරත්. ලෝකේ මද්‍රව ජාවාරම ලෝකයේ අවද ජාවාරම් මේ සියල්ල පෙහාමුදුරනේ එකම ගමන් මකකයියන්න. ඒ නිසා මේ කරුණුලදි රජය පිළිබඳව මා පිබඳව මොනවිදයේ විේච තිබුණත් අපේ හරද සාක්ෂියයට එකඟවා පි කල තුදේ කරනවා කර තිබෙනවා. සමාජයේ පුරා අසත්්‍යේ ඉතාමත් වේගෙන් ගමන් කරනවා. සමාජයේ සත්්‍යේ ඉතාමත් සෙමින් ගමන් කරනවා. අසත්තෙන් නෙඩා අපහාසට ලක්වෙත්ත ලෝකයේ. ඒ නිසා අපි බෞද්ධ සමාජයක් විදිට බෞද්ධ රටක් විදිට මේන් අභියෝගවට මුහුණ දෙන්න. ශේෂයම අපි සියලු දෙනාගම සමගියක මුතුව තම අවශ්‍යවෙන්නේ. ඇත්ත කුමක් ද සතතේ කුමක්ද පිළිගතයුදේ කුමක්ද ගනක හවසට ගෙද රූපුවාහනි නාලිකාවල් ප්‍රෝෘධ දක්කහම මේරටේ කෙනෙකු තරුම් ගැනීම ප්‍ර්යක් මවට පත්තවෙලාති වෙනවා.ඒ මයි මාධ්‍යේ පිරිහිම් මොනවිදිහයේ අභියෝගාවත්, මේරටේ ත්‍රස්තවාදය තුරන් කරන්න අපි රජක් විජර ගතය කිෂෑමදයක්ම අපි කලා. මහජනයා බියගැන්විය හකි හෝ කලැඹිය හැකි කිසිදු කටකතාවක් අසත්‍ය ප්‍රකාශයක්, කට වචනයෙන් හෝ වෙනත් කවර ක්‍රමයකින් හෝ සධිවතනය කිරීම ප්‍රචලිත කිරීම සහ පැතිරවීම නොකළ යුතු බව රජ අවධහරණය කරනවා. මෙම රෙගුලාසි උල්ලංගනය කරනයට එරෙහිව, හදිසි අවසාා රෙගුලාසි අතේ වැැඩි නීතිමය පියවර ගන්නා බව රජය පවසනවා. වැනිි රදකට මාස තුනකටනවා අඩු බරපතල වැඩ ඇතිව සිරතඩුවම් සහ දඩයක් නියම කළ හැකිේ. එසේම කිසිම තැනත්යෙක, යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාධිකම්වලට හෝ ප්‍රචන්්ඩ ක්‍රියාවලට යොමු කරෙන ආකාරයෙන්, ජාතික වාර්ගික හෝ ආගමික වෛරිය සඳහා පෙළෙඹවීමම් නොකළ යුතුයි. එම රදි සිදුකරනණට සිවිල් හාදේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත ඇතේ දඩුවම් කළ හැකි. එහිදී වරදකරුව හොත් බරපතල වැඩ සහිත වසර දහයකට නොවැඩි කාලයක් සිරදනුවක් විදීමට සිදුවනු ඇති. වචනමගින් සංඥා මගින් වෙනත් කිසිදු ආකාරයකින් සාහසික ක්‍රියහෝ විවිධ ජනකොටස්, ආගම් හා ජාතීන් අතර ජාතිවාදී හා වෙනත් එදිරිවාදී හැගේ මැතිවීමට සැලස්වීමද බරපතල වරදක්වනවා. ්‍රස්වාදේ වැැක්වීමේ පනතියටතේ එවැනි අයට එරෙහිව සිරදනුවම් නියම කළ හැකි බව රජය අවධාරණය කරනවා. එබැවින් රට තුළ පවතින වාතාවරණය යටතේ මෙවැ නික්‍රියාවලින් වලකින ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.මනුවන්කොට ප්‍රදේශයේ ආරශ්්‍යක තත්ත්ය ස්යා බැලීමට කළ සංචාරයේදී අනවශ්‍ය ආරක්ෂාවක් යොදාගත් බවට ඇදැමන් සුදුකරන ප්‍රචාර අසත්‍ය බව ආරශ්්‍යක රාජ්‍ය මාතේරුවන් විජේවර්ධන මහතා අවධාරණය කරනවා. වැඩபண ஆரஷක அ மாத்திවර ලස பசුக பහலஸ்வனදා තමන් එම ්‍රදේශයේ சංචාර්ක නිර්ධ වයේ அමත ආரක රத்தத භාවිත නොකර බபයි அமாத்திවරயா प्रකාश කරන්නේ. මේ සම්න්ධෙන් නිවදනයක් නිෙකුත් කරනරුවන් විජේවර්ධනමහතා පවසන්නේ මාධිමගින් ප්‍රචාරය කළ රූපරාම වලින් දක්නට ලැබුණු සියලු ආරක්ෂක නිලධරීන් සහ ආරක්ෂකරත සිය පෞද්ලි ආරක්ෂාාවෙනුවෙන් පැමිණ රතන වන පවයි. ප්‍රදේශයේ ආරක්ෂාාවෙනුවෙන් පැමිණසිට, ත්‍රවිධ හමුදාාවේ හා පොලිසියේ ඉහල නිලධාරීන්ගේ රත සහ ඔවුන්ගේ ආරක්ෂක පසුගමන් රතද ඒ අත රූබව ඒ මහතා පෙන්වා දෙනවා. රක්ෂකරාජ මාතිවරයා ලෙස, ආරක්ෂක නිලධාරීන් දස දෙනෙකු සහ පසුගමන් රත දෙක් ලැබේ තිබෙනවා. එහෙත් එදින මිුවන් ගොඩ නග්‍රේයට පැමිණි ආරක්ෂක රත දෙක සමඟ පමණක් බව විජේවර්ධන මහතා පවසනවා. ප්‍රදේශයේ ආරක්ෂි තත්ත්වය සොයාපැලීමට ආරක්ෂක නිලධාරීන් සමඟ සමූහ නිදික්ෂණ චාරිකාවක නිලති ව අවස්ථාවේ ලබාගත් වඩියෝ දර්ශන හා චායාරූප මෙසේ ප්‍රචාරේක ඇති බවයි අමාතිවරයා පෙන්වා දෙන්නේ. මන් ඉදා සිටම භාවිත කරන්නේ පෞද්කිරික රථවාහන බවද අමාත්්‍යවරය අවධහරණය කරනවා බාතර ගම්පහ නිුවන්ගට පදේ දී කළහකාරරිලෙස හැසිරමින් වෙනසැලු වැසකට හනිිකිරීම පසු පස එම්‍රදේශයට පිටිතින් තැමි පිරිසක්ෂට බව ොතුර හෙහිිලතිබෙනවා. සසුගේ දහතුන්වනදා මිඩුවන් ගඩ ප්‍රදේශවයේ නොසන්සුන්තාවක් ඇතිකොට කලාහාකාරිීලෙ හැසරුණු පිරිසක් වෙලඳ සල් පැසකට ගිනි තබීමට කටයුතු කරතිබුණා සිංහල දෙබල බුස්ලීම් ජනතාවයි තාසාමකාබීව සහ සහෝතරත්වයෙන් ්‍යපාර කයුතු වල දිය ලඩු බවයි ප්‍රදශව ්‍යාදික ජනතාව සඳහන් කළේ මිඩුවන්කට ප්‍රදේශවයේ සංචරයක නිය ලුණුුවපවර්තාකරු සමඟ හානියට පත්පු වෙළඳ සැල් හිමිකරුවන් සිය අදහස් මෙසේ පල කර සිටියා මකඩේ සිංහල කඩයා බොහමදුක්මාන්සිය අම්මරත්තදයා මං තර මේ ගොඩක් අයි පිං ඇවෙල කරො. මේකලේ ගොඩක් කටියාව හොයාගන්න බෑ මහිතන දාහකටඩට පිරිසක්ෙන් ඇති කියලා හිතන්නේ ඉස්සලාම කඩවට ාගනගේ හිට පසේහ පැත්තෙන් ගන්න ඇවිලුනා පාධර මුස්ලිම් අය ඇත්තර පව්ඒක මේ මුවොට නේ කිම දස සිංහ මුලම්ි කියල කිසිම පශ්නයක් තිබුණ මේ වලොට මගේ දුක සප බලන්න ගොඩක් මුස්ලිම එන්නේ ම ෛරියයක් කරන්න තියා ඇත්තම මේක අපේ සිංහල කටිකත් වෙච්ච දෙයක් මේ අපි ඔක්ක මුස්ලිම් අපි සහදත්තය හිටියේ අපිට තට දුකයි ඒ හිඳං අපිට සාධානයක් ිෂට කල දෙන්න අපි පොඩිකාල හිටපුූ මේ කවමක් මේ මේකගේ ජීවිතත් අපිට වෙලාන්න අපිට දුකඒ එකයි පවමවන කරන්න ජීවිතර අපේ මාගලයක් තිබුණ නෑ මෙචරල් තම අපිටත් ප්‍රශ්නේ විසාල අපාධයක්න නවගට උන්නක කෙරුවේ. අපේ සිංහලකඩත් හතරක්තර පත්තිලා තියෙනවා මුස්ලිමයගේකඩත් දාසයක්ර පතිව ඔක්කොම කඩ විස්සක් ගිනියම් වෙලා දියන්නේ ඒ අමතරව වෙලා ගඩතාව පහලොක්්‍යතර ගඩල කුඩු කරලා තියෙනවා අංහිදියාවෙන් සෑම වැඩකට යත්ක්ම ඉතාමක්ම සාර්ථ ලෙස ඊතුකරපු නගරයක්ත්තමයි මේක. ඒවාගේ නගරයට මේවක් සිදධියක් වෙච්ේ ගැන කනගාටේ අතර බැගෑපත් ඉල්ලීමමක් කරනෝ සෑම කෙනෙක්ම එකතුවෙලා, ආය මේගේ සිද්ධියක් නොවෙන විදිට වැඩකටිතු කරන්න කියලා. අර ඒ ිුව ගු ප්‍රදේශයේ නිරීක්ෂණ ාරිකාවක නියලුුණු කතානායක කරුජැසුරිය මහතා කියා සිටියේ ආරක්ෂකංශ මේ සම්බන්ධීෙන් පූර්ණ පරීක්ෂණයක් අරම්භ කර ඇති බවයි. දවස් විසයයක් බොහොම සාමකාවි තියලා අධස්්‍යේම මේ සිද්ධිය වුණේ. ැ අපිට ලැබෙන වාර්තා අනුව මේ සිද්ධියට පසුපස යම් බලවේග ඉන්න බවට සාක ලැබි තියෙන පූර්ණ විශවාස යන්න ආරක්තර් සේවා පොඩිසිය ඒ සම්බන්ධයෙන් පූර්ණ පරිීක්ෂණයක් කරගෙන යනවා ඒවාගේ මේ පරික්ෂණයේ ප්‍රතිල ලැබුණනට පසේ. ස් පොලිසිය බුද්්‍යාන්සය ශ්‍රවිධ හමුදාව මේ සෑම කොඩිසකින් මාදේ පරිික්චග. මිනිුවන්කුට ප්‍රදේශයේ කළහාාකාරී ක්‍රියාසිදු කළ බාහිර පුද්කලයෙන් කවරුන් දෙයන්නස්වා බැලියුතු. බව ප්‍රදේශයේ සර්ව ආගමික නාකයන් පවසනවා. මිනිුවන්කොඩ නගර සභහවේ මාත්‍යය හමුවක් පවත්තුමින් ඔවුන් මේ බව ප්‍රකාශ කලා. देना වැදි අදහසක් ඇති කර ने न ග සිංහ मुස්लिम यात्र ඇති වෙच प्र්‍ර්्या කිය මේක बाहिरो පැමිණච්च දුराක් खැටරතම කල්පना කරන්නේ අප අතර කවදාවත් ගැටුම කැට් වෙලාने මෙ कල් අපි नොදන්න पार्සवेක में भी මත हम सසිद्धයක් සිදදුना ැම වෙलायම හැම දෙනාत्र්‍ර සාමය ඇතිकरරන්න සමග ඇතිकरන් එකතු काම ගොඩ නගන්න හැම වचනයක් भाविता करන්න අප අත හැමदिनाටම එකेंगे भी නො है कि කාना තිවना අපි शීलු देना එකेंगे भी है कि කාनाාව එකගේ නො වගේම නොගලපුना है කියලා ඒ අපි නොවවිසන්න නෑ ඉවසන්න පුරදදුෙන්න්නු. මපේ සහුදරත්්්‍ය ගුටණ ගන්න අපි පැහ දිලියොම අප ගේ නා ත්යක් පට කරන්න හ ලා ප ේශපා ිල් ෙලින් දරස්ව ශපාල අලුග න ව නව දයාව නිර්මාණය කරන්නයි. අපි මේතුල උක්සාදරන්න. මේ වගේ දේවල් කිරීම තුළින් වෙන්නේ අපි ඒ අන්තවාදි ්‍රස්තවාදන්ට තවත් පිටුහලක් කෙනවා. සෑම ආගමික නායකි එකට අත්වැැල් බැඳගැන ඉදිරියට යායුතු කාලය ඇරඹී තිබෙන බව මේ මොහතයේ දී මතක් කරන්නට කෙන. මේ අතර සර්වාගමික හමුවක් රත්නපුරේදීත පවැත්වුණ. ආක නෑ ඇනොටාන්න නමු යකි දිවිියට ඒඒ සිිගතව පස් ජාතයන් වසයෙන්ෙන්න්න පුළුවන් ආගම් වසයවෙන්න පුළුවන්. දේශපාලික පක්ෂ වසයෙන්ෙන්න්න පුළුවන්. අපි සෑමදනාම අන්‍යෝන්න අවබෝධයක් තිබන්නටව. ඒෝ තුළයි අප කටුතු කරන්නට ඕ අපි සෑ දෙනම ශ්‍රී ලාංකයේ ජනතාවසයෙන් ගිතන්ට. ඉතා කනගාට වෙනවා ස්ලාම නම යුස් කරමින් මේ අතුලොස්සක් කරපු දැරද්ද අපිට කියාගඩ බෑයි කොහොම දතිියෝ මේකේ සමාවිල්ලන්නේ ඒ ඉතුනු ජනතාවග. මේ සිින්දී නැවත අනි ප්‍රදේශනත් ඇතිවීමවැලැක්වීමට ජනතාව තුළ අධිස්්ටාල පූර්ක හැගම් අදහසක් අදස් ඇති කිරීමට මංහිතනවා අප ටට ක තුෘතිවේ. ජාතින් අතර අනෝ්‍යය සස්වදත්තය අප ීවත්වයෙනවා අපිට දන්න මේ කාලකන්නේ පාපිස්ටනය සමාජය මොනවට අපේ මේ වාසනාවන්ත මාත්‍ර භූමියයට මේ වගේ අවාසනාවන්ත සිදුවීම ගෙනාලක අපි මුස්තු ගේ නාර නාමයත්තෙක් අපි පනගාට වෙනවා අපි සාතික වෙනවා ඔ වගේ ක්‍රයාාදාාවමකට යොමවෙන්න අපේ මාත්‍ර භූමියයට අ රේනුවක් තරත් අපි මු ඉදර්තාව. අවධා විමගේ අක පස්කු ඉරදින ප්‍රහරයට සම්න්ධ ත්‍රස්ථවාදින සමග මුදල් ගන දෙනු ඇතුළු සබන්තා පැත් වූ තත්රුවන් දෙදනෙකු අතරංකටගත් බව පොිස් ධ්‍ය ප්‍රකාශක පොිස් අධිකාරුවන් ගුණසේකර මහතා පවසනවා ආරක්ෂක මධ්‍ය හමටෙක් ම න්නේේ මහත බව ප්‍රකාශ කලා. රස්වාද කණ්ඩෑයම සමඟ මුදල් ගණු දෙනු සිදුකළ බවට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා ඒයේ දින සැකරුවන් දෙදෙනෙක් අත්තඩංගුවට ගත්තා හොරෝපොතාන පොලිසිය විසින් ඔවුන් දෙෙනම හොරෝපතාන පොලිස් වසමේ පත්තෑව කපු ගොල්ලෑව කියන ලිපිනේ පදිංචිකරුවන් එක් අයෙක් නූර් මොහොමද අදදර සුල් අනිත් තැනැත්තා අබ්දුල්. ජබාර් නිජාම් නැමති පුද්ගලෙක් මේ සැකරුවන් දෙදනාව තවදුරටත් රඳවා තබාගෙන විමර්ශණ කටයුතු මේ වෙද්දි සිදුවනවා. ්‍රටපුරා පවතින ආරක්ෂි තත්වය පිළිබඳවද ඒ හතා දහස් පල කලා. මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකමසාමය ස්ථාපිත වෙලා තිබෙන්නේ සාමයට බාධාව නාකාරයේ, කුමන හෝ ආකාරයක නීති විරෝධී ක්‍රියාව කියයදන පුද්ගලින්න් සම්බන්ධයනුත් අපි නිරන්තර. රික්ෂාවෙන් ඉන්නේ ඒ පුද්ගලෙන් සම්බන්ධයෙන් දැඩිවම නීතිය ක්‍රියාත්ම කරන බව සඳහන් කරන්න අවශ්‍යයි සමාජ මාධ්‍යජාලා භාවිතා කරමින්. සාමයට බාධාවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන ප්‍රකාශ සමාජ මාධ්‍යවත මුදවාහරින සහය ප්‍රකාශ බෙදාහරින. තැනැත්තන් සම්බන්ධයනොත් දැඩිවම නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කළ යුතුයි. ශ <raszam> www.ipnews.K. <speoso _ preconceitu>